අපි දුෂ්කර අරගලයක් අවුරුදු ගණනාවක් තිස්සේ කළා එක්සත් ජාතික පක්ෂය ඇතුළේ. ඒකේ ප්‍රතිඵලය තමයි සමග බලවේගය නිර්මාණය කිරීම. අද හැම සමීක්ෂණ වාර්තාවකින්ම සජිත් ප්‍රේමදාසයන්ගේ ජයග්‍රහණය ගැන කරුණු සනාතවන වාතාවරණයකදී දුෂ්තොරතුරු පැලවෙන්නේ ගැන ජනතාව අවදියෙන් සොයලා බලලා කියවිය යුතුයි. අපිට තිබුණේ පෞද්ගලික ප්‍රශ්නයක් නෙමෙයි රනිල් වික්‍රමසිංහ මහත්මයාත්. අපිට තිබුණේ ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක්. මේ රටේ ඉන්න සෑම ජනකොරසකින්ම විශ්වාසය දිනාගත් නායකයින්ම ප්‍රධාන දේශපාලන බලවේග ඔක්කොම එකතු කර ගන්නට සජිත් ප්‍රේමදාසයන් දක්ෂ වෙලා තියෙනවා. ඒ අපේ මූලික ප්‍රතිපත්ති වලට එකඟවයි. අපි ජාතික ජන බලවේගයේ ලෙස බොහොම පැහැදිලි ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කළා තියෙනවා. අපි දන්නවා අපිට බරපතල වැටුප් විෂමතාවයක් තියෙනවා. අන්නේ වැටුප් විෂමතාව ඉවත් කරලා රාජ්‍ය සේවකයන් දිරිගන්වන වැටුප් වියහක් කඩිනමින් ස්ථාපිත කරන්න ජාතික ජන බලවේගය මුල් පියවරේදීම කටයුතු කරනවා කියන එකයි. මේ මහජන ව්‍යාපාරය දිනනමයි කියන එකට දැන් බුද්ධි වාර්තා වැඩක් නැහැ. සමීක්ෂණ වාර්තා වැඩක් නැහැ. ඔබට දැනෙන දේට වඩා වැඩි ජයග්‍රහණය. ඊට වඩා බලන්න අපේ ප්‍රතිවාදියාගේ කැළඹිල්ල. අපි කවදාවත් නොහිතපු අය එකට සෙට් වෙනවා. නයිමුගටි සෙට් වෙනවා කිව්වට නේද? මේ විදිහට නැගලා කටට දාගෙන ඉඳී කියලා කවුද හිතුවේ? තව දවස් 18කට පස්සේ ඒක තමයි ඉතිහාසයේ පළවෙනි වතාව ඔබට ඔබ වෙනුවෙන් ඔබේ දරුව වෙනුවෙන් කතිරයක් ගහන්න ලැබෙන අවස්ථාව. දැනටම වර්තමානයේ විවිධ කටකතා මඩ බොරු අවලාද ගොඩාක් දේවල් ජිල්මාට් ගැන කතන්දර ආදී වශයෙන් විවිධ දේවල් එළියට එනවා. මම දැක්කා Facebook post එකක් පිටරටවල ඉන්න අය විශේෂයෙන් එනවලු ඡන්දේ දාන්න. ඒ ෆ්ලයිට්ස් ඔක්කොමත් ෆුල් වෙන්න ඕනේ මේ NPP එකේ ඡන්දානාගෙන් ඇවිල්ලා. බොරු මැතිවර්ණ ව්‍යාපාරයක් තමයි ජනතා විමුක්ති පෙරමුණ ක්‍රියාත්මක කරන්නේ. දැන් ඒගොල්ලන්ගේ හොඳ විහිළු කතා ටිකුත් තියෙනවානේ. මම එකක් දෙකක් දාන්න ඇති මේ ජනතාවට මතක් කරලා දෙන්න ඕන. එතකොට මේගොල්ලෝ කිසිම තමන් හම්බ කරගෙන කාලා නැද්ද? මෙහෙම කණ්ඩායමකටද රට දෙන්නේ? ලංකාවේ ඉතිහාසය ගත්තොත් ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරපු නායකයෙක් ඉන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා විතරයි. ඒ වගේම අපේ මේ ඔබ වෙනුවෙන් දියුණු රටක් කියන ප්‍රතිපත්ති ප්‍රකාශය බොරු පොරොන්දු නැති කරන්න බැරි දේවල් කියන්නේ නැති මේ රට සංවර්ධනය කරන්නේ කොහොමද, මේ රටේ අනාගතය ඉදිරියට ගෙනියන්නේ කොහොමද කියලා දැක්මක් සහිතව ඉදිරිපත් කරපු සුවිශේෂී ප්‍රතිපත්ති ප්‍රකාශයක්. අපි මේ රටේ ජනතාවට පොරොන්දු වෙනවා මහින්ද චින්තන ඉදිරි දැක්ම යන ප්‍රතිපත්ති ප්‍රකාශ දෙකේ මේ රටේ ජනතාවට දීපු පොරොන්දු ඉටු කළ ආකාරයටම මෙම ඔබ වෙනුවෙන් දියුණු රටක් ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙන සියලු කරුණු ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කළා. රට දියුණු රටක් බවට පත් වෙලා ඔබගේ හෙට දවස යහපත් කරන්න කටයුතු කරනවා කියන කාරණේ. ආර්ථික ස්ථාවරභාවය තුළ මේ රටේ ජනතාවට විශාල වශයෙන් සහන ලැබෙමින්, එයාගේ ජීවන වියදම අඩුවෙමින්, ආදායම් මාර්ග වැඩි වෙනමින් රටේ ජනතාවට පහසුකම් සැලසෙන ආර්ථිකයක් මේ වෙනකොට ළඟා කරගෙන තියෙනවා. ඒතර අනිත් අපේක්ෂකෝ අය රටේ මිනිසුන්ට අනාගතයේ තමන් කරන්න සහ කරන්න බැරි විශාල ප්‍රමාණයේ පොරොන්දු ටිකක් මේ තුලට ඇතුල් කරලා තියෙනවා. හැබැයි මේගොල්ලෝ බයයි මේගොල්ලෝ සහන දෙනවයි කියලා කියන එක බොහොම කැමැත්තෙන් කියනවා. ඒ සහන දෙන්න මුදල් හොයාගන්නේ කොහොමද කියපුවම නැවත මිනිසුන්ට බරක් වැටෙනවා කියන එක හංගනවා. දැන් අපි ඇත්ත කතා කරන්න එපා. අපි දෙන්න නම් අපි කොහෙන් හරි හොයාගන්න එපා. එහෙමනම් ඒක ඇතුලේ මොකක් හරි හොරේ යටින් ගහලා තියෙන්න එපා. ඒ නිසා කොයිම වෙලාවකවත් රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මේ ආර්ථික ප්‍රතිපත්තිය තුළ හංගල ගහනේම මොකුත් නැහැ.